ජීවිතයේ සතුට, කඳුල, වේදනාව, එහෙම නැත්නම් ආදරය මේ සියලු තැන්වලදී අපි පොදු භාෂාවක් විදිහට එහෙම නැත්නම් ජීවිතෙ විඳින්න පුළුවන් දෙයක් විදිහට අපි භාවිතා කරන්නේ සංගීතය. කෙනෙකු සමහර විටක වේදනාවෙන් පෙළෙනවා වෙන්නත් පුළුවන්. සවත් කෙනෙකු සමහර විටක සතුටකින් ඉන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි මේ සියලු තැන්හිදීම සියලු හැඟීම් වලට ගෝචර වෙන එක්තරා වස්තු විශේෂයක් පිළිබඳව ලෝකයක් කතා කරනවා. ඒ තමයි සංගීතය. අදත් අපි සුපුරුදු විදිහට මේ පිළිබඳවයි කතා බහ කරන්නේ. ප්‍රේමයේ කලාව හා ජීවිතය කොහොමද සංගීතය හරහා ගීතය හරහා මේ පිළිබඳව කතා බහ කරන්නේ. අපි ප්‍රවීණ පුවත්පත් කලාවේදී ලක්ෂ්මන් පියසේන මහත්මයා සුපුරුදු විදිහටම මේ කතාවයි අපිත් එක්ක නැඳලා ඉන්නේ. අද දවසේ ඔබතුමා තෝරගන්නේ තවත් වෙනත්ම ගීතයක්. මේ ගීතයට ජීවේ දෙන්නට ප්‍රමිත් ගණේ ආරච්චි සුපුරුදු විදිහටම අපිත් එක්ක ඉන්නවා. ලක්ෂ්මන් මහත්මයා මෙදා පාර ඔබ තෝරගන්නේ ටිකක් වෙනස්ම ගීතයක්. නින්දනේන රාත්‍රියේ. ඔව්. දැන් ප්‍රේමය කලාව සහ ජීවිතය ගැන කතා කරනකොට මේ ජෝතිපාල කියන ගායකයා මම හිතන්නේ තව අවුරුදු 500ක් අනාගතයට අපි හිතුවත් ජෝතිපාලගේ හඬෙන්තොර ප්‍රේමණීය බවක් ගීතයට අවදි කරනවා කියන්නේ ඒක මට අපිට හිතා ගන්නත් අමාරුයි. මම හිතන්නේ ප්‍රේමණීය හඬ මෙතෙක් පාලිච්ච හොඳම ප්‍රේමණීය හඬ විදිහට අපිට සලකන්න වෙන්නේ ජෝතිපාලගේ හඬ. දැන් මේ ගීතය ඇත්තටම මේ පද රචනය ගත්තොත් අජන්ත රණසිංහ හින්දි ගීතයක තනුවකට තමයි මේක ලියලා තියෙන්නේ. දවසක් මම ඇත්තටම මේක ඔය නිකන් හම්බෙච්ච වෙලාවක අජන්ත රණසිංහෙන් අහුවා මේක ඇත්තට මොන වෙලාවේද මේක ලියුනේ කියලා. එයා කිව්වා ඇත්තටම නින්දන අහපු නැතිලා තමයි මේක නිදාගන්න බැරි වෙච්ච වෙලාවක ලිව්වා කියලා ඒකට කිව්වට මම හිතන්නේ මේ ගීතය අපි මේ වැඩසටහන්දී ටිකක් ඉස්මතු කරනවා වගේම මේ ගීතයේ තියෙන අර පරාර්ථය කියන තැනින් පටන් ගන්න විදිය මම මේකට ප්‍රවේශයක් විදිහට ඇත්තට මට මතක නැහැ සමා වෙන්න ඕනේ මේ හින්දි චිත්‍රපටිය නමුත් මේ හින්දි ජවනිකා මට මතකයි. දැන් මේ පෙම්වතිය නිදාගෙන ඉන්නවා ඇත්තටම අපිට ප්‍රේක්ෂකයට පේනවා පෙම්වතිය නිදාගෙන ඉන්නේ බොරු නින්දක. පෙම්වතා එනවා මෙතනට ඇවිල්ලා යා නිදි බව තමයි අරය දකින්නේ. එතන කවුලෙන් හඳ පායලා තිනවා. එතන මේ හඳ දිහා බලාගෙන යාගේ මෝහන වර්ණා ඒ ලාලිත් කියන්නේ කාන්තා ඒ කියන්නේ ඒ ප්‍රේමයට නගන්නේ අන්නේ ඒක එතන අතින් අල්ලන්නේ නැති. දැන් මේ උතන දැන් ඔය ඒ කතා වෙනකොට මේ ප්‍රේමය සහ රාගය කියන දෙකක්ද එකක්ද? ඔක හරි සංවාදාත්මක තැනක් සංවාදශීලී තැනක්. නමුත් එන්නේ මෙතන පෙන්නනවා අන්නේ ඒ චිත්‍රපට ජවනිකාවේ පෙන්නනවා මේ ආදරය නැත්තම් ප්‍රේමය එක්තරා විදිහක මේ රාගෙමත් නෙමෙයි. මේ පොඩි නෙමෙයි විශාල ආධ්‍යාත්මික කොටසකුත් මේක තියෙනවා කියලා. ඉතින් දැන් මෙන්න මේ අජන්ත රණසිංහ මම හිතනවා මෙන්න මේ දේ හරියටම ඊටත් වඩා අපූර්වවට මේ සිංහල රචනාවට ගැහැණලා තියෙනවා. මේ 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 අරුතම නැතත් මීට සමීප තැනකට මේගෙන ඉතින් අන්නේ ඒකෙන් අපිට මේ රචකයා එහෙම නැත්තම් මේ කියන්න හදනවා නේද? ආදරය කියන ගෙමුත්තම් ප්‍රේමය කියන දේ විඳීම ඒක රහ බැලීම කොයිතරම් ආධ්‍යාත්මික මුසුකුත් එක්කද වෙන්නේ කියන එක මට හිතෙන මේ ගීතේ එහෙම තැනක තියෙනවා. අර සුන්දර කුණාටුවක් වගේ ඈ ඇවිච්චියාද එහෙම වෙන්නේ නැති කියලා අපි හිතනවානේ. හොඳයි. ගීතය කියන්නේ පුදුමාකාර රස කාර්යයක් කියන වගේ හරි අපුට පුදුම පැහැදිලි කරනවා. ප්‍රමිත් අපි මේ ගීතේ රස විඳලෙමු. පාලු කාසී පායාරුන්දති තරුවින් එන්න තාතී ඕන්ද නීන රාතී කුමුදු කුමාරියේ ඔබ නිදනායන්තලේ කවුලුව සමීපයේ මම ඉන්නම් පවන් දැලේ ඉඳුනිල් නුවන් පියාසත පෙන් පෑනි සංසදේ ඕ ඉන්දනි
ආදරේ මේ මිහිර කියන්නේ හරි පුදුමාකාර දෙයක්නේ. අර කිව්වා වගේ මේ සමහර විටක මහා රාත්‍රියේ හුදකලාවේ බොහෝ පෙම්වතුන් පෙම්වතියන් තමන්ගේ මේ හදවතට දැනෙන දේවල් සිත්තම් බවට වචන බවට පත් කරනවා. එහෙව් මොහොතක ලියවුණු කවියක් හජන් තරණසිංහ මහත්මයා මේක ලිව්වයි කියලා බුදුමතින් කියනවා. නිර්මාණකරුවෙකුට මේ හුදකලාකම, මේ ආදරය, මේ හැඟීම කොයි විදිහටද බලපාන්නේ? ඇත්තටම මට නම් දැනෙන විදිහට මේ හුදකලාව කියන එක පුදුමාකාර සම්පතක් කවියකට, ගීතයකට රචනා කරන. ඉතින් එතනින් අදහස් කරන්නේ නැහැ මේ ලෝකයෙන් තනි වෙලාම යනවයි කියන එක. නමුත් මේ ඒ පහන් බව ඇති වෙන්න එහෙම ඒ හුදකලා විසින් එහෙම පහන් බවකට සිත ගෙනියනවා. ඉතින් ආදර හැඟීම් දැන් මෙතෙන්ද තව දෙයක් මතක් කරන්න ඕනේ. දැන් ඇත්තටම දැන් මෙහෙම අපි හිතුවොත් දැන් මේ ප්‍රේමය ගැන අපි කතා කරමු. මේ ප්‍රේමයෙන් ප්‍රේමය අත්හරින්න බැරි ගීතාවලියක් ගැන අපි කතා කරමු. ඒ ගීත තමයි අපිට මතක තියෙන්නේ කියලා අපි කතා කරා. ඇත්තටම මේ ප්‍රේමය කොහෙද තියෙන්නේ කියලා හෙව්වොත් දැන් මුල් අපි එක වරසාරංග කතා කරා. ඇත්තටම මේ ප්‍රේමය නැත්තම් ආදරය කරන දෙයක් නෙමෙයි, ඒක දෙන දෙයක් කියලා. එහෙනම් තමන් තුළද මේක තියෙන්නේ? අන්න එහෙම ප්‍රශ්නකුත් ඇති වෙනවා. දැන් මට දැනෙන විදිහට දැන් උදාහරණයක් අපි කිව්වා මේ 60 70 80 කියන දශකත්‍රයේ ගීත අපිට හරි මතක හිටින්න එක හේතුවක් තමයි ඒක ගොඩක් වෙලාට මේ අනුන් වෙන එහෙම නැත්නම් පරාර්ථයෙන් ලියුණා කියලා. ඒක මම අද බාස්නිය සාමාන්‍යයෙන් කියනවා නම් මම පොරක් වෙන්න නෙමෙයි ලියලා තියෙන්නේ. ඒක දෙන්න තමයි ලියලා තියෙන්නේ. ඒ දෙන්න ලියව නිසා තමයි අපිටත් ඒක රහක් දැනෙන්නේ, අපිට ඒක ආසයි දෙන්නේ. අන්න ඒ වගේ මේ ආදරය අපි ළඟ තියෙන දෙයක් නෙමෙයි කියලායි මට නම් හැඟෙන්නේ. එහෙනම් කොහෙද මේක තියෙන්නේ? ඒක හොඳම තේරුම් ගන්න හොඳ අවස්ථාවක් තමයි. දැන් අපිට මේ ආදරය සම්බන්ධයෙන්, ප්‍රේමය සම්බන්ධයෙන් මතක හිටින ගීත හුඟක්ම තියෙන්නේ සබහදාමත් එක්ක සම්බන්ධ ඇතිව. පැහැදිලිව සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් ඇත්තරම අපිට වඩාත් රහ වෙන්නේ සබහදාමේ සංකේත භාවිතයෙන්. දැන් මෙතන කුමුදු මල කියන ඒක කුමුදු රාත්‍රියේ පිපෙන කුමුදු මල තමයි මේ ගීතේ ප්‍රධාන සංකේතය වෙලා තියෙන්නේ. එතකොට එතන තියෙන අනුරාගය, ප්‍රේමය මේ ඔක්කොම අඩ අඳුර, හසඳ එළිය, පිනිවැස්ස, මේ දුම මේ ඔක්කොම මෙතනට කැටි වෙනවා. එතකොට ඒ සබහා දහම කියන්නේ මේක ඇසුරෙන් තමයි මේ ආදරය කියන එක සංකල්ප රූප මවන්නේ. එහෙනම් මට හිතන්නේ ඇත්තටම මේ ආදරය කියන එක අපි ළඟ කාලඟවත් නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන සබහා දහම. එහෙනම් අපි දෙන්න පුළුවන් කියලා කියන්නේ එතකොට තව ප්‍රශ්නයක් එහෙම වෙනවා. මම හිතන්නේ අර දැන් ওই හුදකලාව කියලා කියන්නේ ඒකත් එක්තරා කරි භාවනා. ඒ කියන්නේ හිත සබහාදහමත් එක්ක අපි සම්බන්ධ වෙනවා කියලා කියන්නේ අන්න එතකොට අපි ළඟ තියෙන පොරත්, එහෙම නැත්නම් මමත්ය පොඩ්ඩක් හරි දිය වෙනවා. අන්නේ දිය වෙන තැනට මේ සබහාදහමේ ආදරේ ගලනවා මට තේරෙන්නේ. ඒ ගලන දේ තව කෙනෙකුට අපි හරහා යන්න පුළුවන්. ඒකට මම ප්‍රසිද්ධියේ සාමාන්‍ය මම ලියන කියන තැන් වල කියන නිදසුනක් තියෙනවා. උදාහරණයක් විදියට මේ දිග වේද මන්ද මේ විග්‍රහය. දැන් අපිට ඈත දැන් මගේ ආසම මේ සබහාදහමේ තැනක් තමයි සිරිපා අඩවිය. දැන් උදාහරණයක් විදිහට අපි සිරිපා අඩවිය ඇතුලේ මහවන ඝන වනාන්තරය ඇතුලේ හැලෙන්නේ අපි දන්න හොඳටම පිරිසිදු වතුර ටිකක් තියෙන එතන. අති පිරිසිදු වතුර. ඒ හැබැයි දියැල්ලට අපිට කටල්ල එහෙම නැත්නම් මුවල්ල බොන්න බෑනේ. ඒ නිසා අපි එකෙන් එළියට මේක අරගෙන තමයි බොන්න වෙන්නේ අපිට. එහෙම නැත්නම් අපිට නල පද්ධතියක් දාගන්නව වෙනවා. අන්නේ නලපද්ධතිය දාන වෙලාවේ නලපද්ධතිය නලය අපිරිසිදු වුණා නම් අපිට අර වතුර ටික හරියට බොන්න බෑනේ. අන්නේ වගේ තමයි අපේ හිතේ මම හිටියොත් ආදරේ අපිට ගලන්නේ නැහැ වගේ. නින්දරේන රාත්‍රියේ අද ලක්ෂ්මන් පියසන මහතාගේ තෝරා ගැනීම ප්‍රමිත අපි දිගහරිමු අපේ ගීතය. අරුණෝදයින් ඔබේ නිතු සංගනේ කළුම් සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසයා සෙනෙහේ විජිනි පටින් සනහන් මට පවන් සලා සූරිය පෙරම්බඩේ දිනු අයුරින් සිනාසලා මොන තරම් අපූරු වචන ටිකක්ද? ඒ කියන්නේ දැන් ඇත්තටම ඒ අරුණෝදයනේ. ඒ ලෝකය
ම හිනා වෙන ගෙන මහපුතුවි තලේම මෙහි තලයම හිනා වෙන වගේ දසුනක් දැ නොමිතන මේ දැම රාත්‍රිය දින එක දකින්නේ අරුන්දති තාර තාරකාවේ ගැන ඇත්තට මේ ප්‍රේමේ සංකේතනයත් ඒකත් දැම් මේ මෙතනත් තර අපිට තියෙනවා මේ ගීතයෙත් මොනව වනත් අර විරාව කියන එක නැතුවන මේ මමතන් ඒකමතයි මේක තින රහත් එකන උදාහරණකිදට දැන් සමහටක අපිට මේක හිතන්න පුළුවන් පෙම්මතිය ළඟ නෑඒත් හරි ඒම නැත්තං ළඟ නැති පෙම්මතිය හඹා ගැන සිතින් ගමන් කරලා ඒ පවන් සලන දේවේවයි ඒත් මොනෝ වනත් මොනෝ වනත් පෙම්ම නිදන පෙම්මති ඇහැරවන්න ඒකත විදි වටිනාම ලස්සනය විඳින විදි ඉතිං ඒ සතුටින් උදා උදා ඒ සතුට තමයි පෙරම්බරය කියන එකත් ඉතින් අපට මේ ගැන මම හිතන මේක ඕන වර හොඳ ගීතයක් හැම කෙනෙකුටම එකම විදිහට නෙමේ විදරහාම වෙන විධ රසම ඇවෙන විවිධ අරුත් නැවෙන ඒ වගේ ගීතයක් ඉතින් මේක මම හිතන්නේ අර ස්වභාදහාමේ ඒ පළල් සංකේත ටික භාවිතා වෙනකොට විවිධ විධාකාර රහ අරුත් නැවෙනවා ඉතින් එනිසා තමයි අද දවසේදී නින්දනේන රාත්‍රිය ගීතයට අපි මේ තරම් පෙම්බදෙන්නේ අපසා සියල්ල පෙම්බැන්දේ ඒ නිසා ජීවිතයේ කලාවසා ප්‍රේමය කොයි තරම් නම් අපූරුවට අපිට ජීවිතය ගැන කතා කරන්න මේ ගීතය ඇතුළෙන් පුළුවන්ද ගීතය සම්පූර්ණ රස විඳිමු සෙනෙහේ විජිනි පතින් සනහ